शासन वंश दीपिका මෙම ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ මේ ශාසන වංශ දීපිකා කියන ග්‍රන්ථය. රචනා කරන්නේ ලංකාවේ ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයි. බුරුමේ ඉන්න හාමුදුරු කෙනෙක් තමයි, බුරුමේ ඉන්න තෙරුන් වංශය නමක් තමයි මෙම ග්‍රන්ථය රචනා කරන්නේ. පඤ්ඤාසාමි කවිදජ කියන හාමුදුරු. පඤ්ඤාසාමි කවිදජ මොකුත් ලියන්න එපා. එතන මේ පඤ්ඤාසාමි කවිදජ හාමුදුරුවෝ වගේම උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ, ගුරු හාමුදුරුවෝ, හරි ප්‍රසිද්ධ හාමුදුරු නමකුරු. එතමයි මේ සංඝරාජයාණන් වහන්සේ බුරුම රටේ හිටපු ඤෙය්‍ය ධම්ම කියන සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්ලු. ඒ කියන්නේ සංඝරාජ කියන්නේ සංඝරාජ කියනකොට දන්නවනේ සංඝ රජු ප්‍රධානියා කියන එකනේ. එතකොට සංඝරාජයාණන් වහන්සේ ඤෙය්‍ය ධම්ම කියන සංඝරාජයාණන් වහන්සේගේ ගෝල නමක් තමයි ඔය පඤ්ඤාසාමි කවිදජ කියන හාමුදුරුව. ඒතර බුරුමේ හිටපු හාමුදුරු නමක් තමයි මේ සාසර වංශ දීපිකා කියන ග්‍රන්ථය රචනා කරන්නේ. කොයි කාලේ රචනා කළාද කියලා සඳහනක් වෙන්නේ නැහැ. මේක රචනා කරන්නේ මේ මේකේ මේක රචනා කළ තිබිලා තියෙන්නේ බුරුම භාෂාවෙන්. මේ ග්‍රන්ථය රචනා කළ තිබිලා තියෙන්නේ බුරුම භාෂාවෙන්. එතකොට මේ බුරුම භාෂාවෙන් මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ කලින් රචනා කරපු එකක් වෙන්න ඕන. ඒ කියන්නේ බුරුම බසින් රචනා කරලා තිබුණු වංශ කතාවක් නැවත පාලියට නැගුවා කියන එක තමයි මේ සාසන වංශ දීපිකා කියන ග්‍රන්ථය සකස් කරලා තින්නේ. කලින් තිබුණු වංශ කතාවක් බුරුම භාෂාවෙන් තිබුණු වංශ කතාවක් පාලියට නැගීම අරමුණු කරගෙන රචනා වෙච්ච ග්‍රන්ථයක් හැටියට තමයි මේ ග්‍රන්ථය සඳහන් කරන්නේ, මේ ශාසන වංශ දීපිකා කියන ග්‍රන්ථය. එතකොට මේ පොතේ ලංකාවේ තියෙන ඉතිහාසය පිළිබඳව තියෙන කතාත් ඇතුළත් වෙනවලු. ඒ වගේම බුරුමයේ තියෙන ඉතිහාසය පිළිබඳව තියෙන කතාත් ඇතුළත් වෙනව කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේක ශාසන වංශ දීපිකා ග්‍රන්ථය කර්තෘ පිළිබඳව ලියන්න බුරුම රටේ ඤෙය්‍ය ධම්ම සංඝරාජ තෙරුන් වහන්සේගේ කියලා දාන්න. ශිෂ්‍ය පඤ්ඤාසාමි කවිදජ තෙරුන් වහන්සේ. පඤ්ඤාසාමි කවිදජ තෙරුන් බුරුම රටේ ඤෙය්‍ය ධම්ම සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය වූ පඤ්ඤාසාමි කවිදජ තෙරුන් වහන්සේ තමයි මෙම ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. රයිට්. මේකේ ප්‍රමාණය පිළිබඳව සඳහනක් නැහැ. අනික කාලය කාලය පිළිබඳව සඳහනකුත් නැහැ. ආන්දර ඔව් බුද්ධ වර්ෂ 2406 දී ලිව්වා කියලා කියනවා. චුටකින් ශාසන දීපය
මේකෙ මෙහෙමයි මේකෙ මෙහෙම සිද්ධියක් තියෙනවා හරිද මේකෙ මේ සාසන වංශ දීපය කියන ග්‍රන්ථය මේ විශ්වාසයක් තියෙනවා බුද්ධ වර්ෂ 2423 සම්පාදනය වුණා කියලා සහ මේකේ නැවත මුද්‍රණය වෙලා තියෙනවා බුද්ධ වර්ෂ 2473 2473 ඒ දෙකම අපි ලියමු ඒ දෙකම ලියමු ඈ මේකේ ප්‍රමාණයට ලියන්න ඔව් ප්‍රමාණයට නෙමෙයි කාලයට ලියන්න මේක බුද්ධ වර්ෂ 2423 බුද්ධ වර්ෂ 2423 ආන්ද්‍රෝයි ශාසනවංශ දීපේ නේද? sorry 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 I'm sorry ඈ ඔව් ශාසන වංශ දීපය නෙමෙයි අපි කතා කරන්නේ ශාසන වංශ දීපිකයි ලියන්න බුද්ධ වර්ෂ 2406 බුද්ධ වර්ෂ 2406 බුද්ධ වර්ෂ 2406 ඊළඟට මේකේ ප්‍රමාණයට ලියන්න ප්‍රමාණය ලියන්න මෙහෙම මුද්‍රිත පිටු 170කි මුද්‍රිත පිටු 170කි මුද්‍රිත පිටු 170කි මුද්‍රිත පිටු 170කි ඊට පස්සේ ග්‍රන්ථකරණයට හේතුව ලියන්න බුරුම බසෙන් තිබූ වංශ කතාවක් පාලියට නැගීම බුරුම බසෙන් තිබූ වංශ කතාවක් පාලියට නැගීම බුරුම බසෙන් තිබූ වංශ කතාවක් පාලියට නැගීම එතෙන්ටම ලියන්න මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා අඹගහවත්තේ මොකක්ද අඹගහවත්තේ මොනහාමුදුරුවද ආරාධනා කරලා තියෙන මොනහාමුදුරුවද මෙම ග්‍රන්ථය රචනා කරන්න ඈ ඒක අමුතු නමක් කියවන්නත් දැන් අඳුර. ඔව් ලියන්න ඉන්ද 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 සභාවර ඉන්ද සභාවර ඥානසාමි ඥානසාමි ඉන්ද සභාවර ඥානසාමි හිමියන් ආරාධනා කොට ඇත ආරාධනා කිරීම මොකද්ද අපි කොහොමද පටන් ගත්තේ මට චුට්ටක් අනේ කියන්නකො කොහොමද පටන් ගත්තේ මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා අබගාවත්තේ ඔය නම කැමති අබගාවත්තේ ඉන්ද සභාවර ඥානසාමි හිමියන් ආරාධනා කොට ඇත
ආරාධනා කොට ඇරෙමු. සමහර විට මේ හාමුදුරුව මේ බුරුම භාෂාව පිළිබඳව දැනීමක් තියෙන්නේ නැති. ඒකනේ මේ පොතක් ලියමු කියලා ආරාධනා කරන්නේ. නේද? බුරුම භාෂාව පිළිබඳව දන්නවා ඇති. රයිට්, මේකේ අන්තර්ගතය ලියන්න. අන්තර්ගතය ලියන්න. බුරුමයේ ශාසන ඉතිහාසයත් බුරුමයේ ශාසන ඉතිහාසයත් බුරුමයේ ශාසන ඉතිහාසයත් ලක්දිව ශාසන ඉතිහාසයත් ලක්දිව ශාසන ඉතිහාසයත් බුරුමයේ ශාසන ඉතිහාසයත් ලක්දිව ශාසන ඉතිහාසයත් මෙහි සඳහන් වේ. මේ සඳහන් වේ. රයිට්, මේකේ හරි ඔතෙන්ට ඇති. ඊළඟට ලියන්න ශාසන වංශ දීපය. ශාසන හාමුදුරන් වංශ. ඔව්. රුමේ ශාසන ඉතිහාසය ලක්දිව ශාසන ඉතිහාසය සඳහන් වේ. ඊට පස්සේ මොකද කිව්වද? නෑ නෑ නෑ. එතනින් ඇති. ඒක ඇති. ඊළඟට ලියන්න ශාසන වංශ දීපය. මේ ශාසන වංශ දීපය රචනා කරලා තියෙන්නේ මේ වැලිතර අඹගහ පිටියේ අරියවංශාලංකාර විමලතිස්ස හිමි. ලියන මෙහෙම වැලිතර 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 අඹගහ පිටියේ වැලිතර අඹගහ පිටියේ අඹගහ පිටියේ වැලිතර අඹගහ පිටියේ අරියවංශාලංකාර අරියවංශාලංකාර විමල තිස්ස නාහිමි. විමල සාරතිස්ස නේද? නාහිමි. විමල තිස්ස කියලා කියනවා. ඉන්න චුට්ටක්, තව චුට්ටක් දෙන්න. විමල සාරතිස්ස. ඔබ වහන්සේ ඔය වහන්සේ ගාව මේ අර ශ්‍රී සුධර්මාවාස පිරිවෙනේ තියෙන මොකක් හරිද දී දැන් කියපු හාමුදුරු. මොකද හඳුරුනේ? ශ්‍රී සුධර්මාවාස පිරිවෙනේ ගහපු පොතකින්ද ඔබ වහන්සේ ඔබ නම කිව්වේ? නෑ හඳුරුනේ, යන මේ පොල්ලත්තේ බුද්ධදත්ත හඳුරුනේ. ආහා, ආයකෙන්නේ. එහෙම.
Right. හරි එහෙනම් මේක ශාසන වංශ දීපය. එහෙනම් මේකේ ඔව් ප්‍රමාණය ගාථා 1660 කි. ගාථා 1660 කි. ආදුනි කාලය කාලය ලියන්න බුද්ධ වර්ෂ 2423 දී පමණ. බුද්ධ වර්ෂ 2423 දී පමණ. බුද්ධ වර්ෂ 2423 දී පමණ. ප්‍රමාණය කොච්චරද දානරු? ගාථා 1660යි. ගාථා 1660යි. හරි මෙම ග්‍රන්ථයේ මේ ශාසන වංශ දීපයේ තියෙන මේ අමරපුර නිකායේ පිහිටවීම පිළිබඳව තියෙන පුවත් ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට බුද්ධ චරිතයේ කතා වස්තු, ඒ වගේම ලක්දිව කතා, ඊළඟට මේ අමරපුර නිකායේ පිහිටවීම ආදී කතා වස්තු පිළිබඳ ඇතුළත් වෙනවා කියන අන්තර්ගතය තමයි මේක දාන්න තියෙන්නේ. අපි මේක එහෙම මෙන්න මේ විදියට දාමු. ලියන්න අමරපුර නිකාය පිහිටුවීම. අමරපුර නිකාය පිහිටුවීම ග්‍රන්ථකරණයට හේතුව ඈ ග්‍රන්ථකරණයට හේතුව කියන එකේ තමයි මේක දාන්නේ. අමරපුර නිකාය පිහිටුවීම පිළිබඳ ඉතිහාසය දැක්වීම සඳහා රචනා කර ඇත. අමරපුර නිකාය පිහිටුවීම පිළිබඳ ඉතිහාසය දැක්වීම සඳහා රචනා කර ඇත. ඉතිහාසය දැක්වීම සඳහා රචනා කර ඇත. ඉතිහාසය දැක්වීම සඳහා රචනා කර ඇත. රයිට් ඊට පස්සේ අන්තර්ගතය ලියන්න බුද්ධ චරිතය අන්තර්ගතය බුද්ධ චරිතය කමාවක් කියලා කමාවක් දාන්නේ. බුද්ධ චරිතය කමාවක් ලක්දිව බුදු සසුන පිහිටුවීම. ලක්දිව බුදු සසුන පිහිටුවීම ලක්දිව බුදු සසුන පිහිටුවීම. ලක්දිව බුදු සසුන පිහිටුවීම. ලක්දිව බුදු සසුන පිහිටුවීම. ලක්දිව බුදු සසුන පිහිටුවීම. ලංකා ශාසන ඉතිහාසය. ලංකා ශාසන ඉතිහාසය. ලංකා ශාසන ඉතිහාසය. ලංකා ශාසන ඉතිහාසය හා ලංකා ශාසන ඉතිහාසය හා අමරපුර නිකාය පිහිටුවීම. අමරපුර නිකාය පිහිටුවීම පිළිබඳ අමරපුර නිකාය පිහිටවීම පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. තොරතුරු ඇතුළත් වේ. තොරතුරු ඇතුළත් වේ. තොරතුරු ඇතුළත් වේ.
රයිට් ඊළඟට ලියන ග්‍රන්ථ වංශය. ග්‍රන්ථ වංශය. ග්‍රන්ථ වංශය. ග්‍රන්ථ වංශය. ග්‍රන්ථ වංශය. මේ ග්‍රන්ථ වංශය කියන ග්‍රන්ථය රචනා කළ තියෙන්නේ කවුද දන්නවද? මේක මේ බුරුමයේ හිටපු හාමුදුරුවෙක් නමක්ම තමයි රචනා කළ තියෙන්නේ මේ ග්‍රන්ථය. කවුද රචනා කළ තියෙන්නේ? ඈ අනික මේ ග්‍රන්ථයේ මොනවද ඇතුළත් කරලා තියෙන්නේ? මේ ග්‍රන්ථ වංශය කියන පොතේ තියෙන්නේ මේ ග්‍රන්ථ රචනා කරපු කතුවරුන්ගේ නම් ලිස්ට් එකක් තමයි තියෙනවා කියලා කියන්නේ. ඔව් මොකද්ද? මොකද්ද ඇහුන්නේ? සිග්නල් නෑනේ. සිග්නල් මදිද? අද මේ පළවෙනි වංශ කතාව නේද කියලා අහලා තියෙනවා. කවුද? බිංදුවයි 61 ඉන්නේ කවුද? බිංදුවයි 61 කරන්ට් එක නැතිලා මියාද චුට්ටක් අර කරන්ට් එක නැතිලා චුට්ටක් පාස් එකේ දෙදි ටිකක් පරක්කු නම් මියාද පටන් ගත්ත පළවෙනි එකද මේ කරගෙන යන්නේ කියලා. වංශ කතා කලින් ටිකේ හිටියේ නැද්ද ඔබ වහන්සේ? නෑ නෑ හිටියා මිය අද එදි චුට්ටක් පරක්කු නම් කරන්ට් එක තිබ්බ නෑ රවුටරේ චුට්ටක් සිග්නල් නැතිද. ආ හරි හරි. අපි මේ පඩම් ගත්තේ අද හරි සියලම හඳුර ලියා ගන්න. ඉවකරණය කියන මුතිනේ. හරි හඳුර එකයි ලියා ගන්න බරණ එක මම වෙබ් එකෙන් මේ වීඩියෝ එක රෙකෝඩ් ලියා ගන්න. ආ හරි. ලියන බුරුම රටේ නන්ද පඤ්ඤ තෙරුන් වහන්සේ. නන්ද පඤ්ඤ. නන්ද පඤ්ඤ. නන්ද පඤ්ඤ තෙරුන්. නන්ද පඤ්ඤ තෙරුන්. දැන් අර අපේ හාමුදුරු කෙනෙක් කියන ඔය ග්‍රන්ථ පිළිබඳව මේකේ කාලය පිළිබඳව සඳහනක් ඔබ වහන්සේට හම්බ වුණාද? ග්‍රන්ථ වංශය පිළිබඳව නෑ හඳුන්නේ. නෑ. හරි. මේකේ කාලය පිළිබඳව සඳහනක් නෑ. ඊළඟට පිටු මේකේ ප්‍රමාණය පිළිබඳව කියන පිටු 356යි. පිටු 356යි. සමහර තැන්වල දාලා තියෙනවා පිටු 26යි කියලා දාලා තියෙනවා පිටු 356යි කියලා දාලා තියෙනවා. මේක මේ පිටු ගාන ප්‍රශ්නයක් නෑ. ප්‍රමාණය කිව්වම මේ පිටු ගාන දාලා තිබුණා අපිට බලාපොරොත්තු වෙන මේ ගාථා කොච්චරක් තියෙනවද, කතානම් කතා කොච්චරක් තියෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපිට මේ වගේ කරුණු දාන්න පුළුවන් නම් මේවා මතක තියෙනවා නම් දාන්න, එම් ප්‍රශ්නයකුත් නැහැ. හරි. ඊළඟට මේ ග්‍රන්ථකරණයට හේතුව තමයි ග්‍රන්ථ රචනා කරන හේතු වෙලා තියෙන ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාගේ නම් ගම් දැක්වීම. ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාගේ නම් ගම් දැක්වීම. ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාගේ නම් ගම් දැක්වීම.
ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාගේ නම් ගම් දැක්වීම. හඳුන්නේ ඔව්. දැන් ප්‍රමාණයට අපි කියන්න ඕනේ පිටු 356 කියලා නේද? ගාථා එහෙම දුන්නේ නැහැ නේද? නෑ නෑ සඳහන් වීමක් තියෙනවද? නෑ නෑ පිටු 356යි. ඊළඟට මේකේ අන්තර්ගතයටත් මේකම තමයි දාන්න වෙන්නේ. ග්‍රන්ථ කරන ග්‍රන්ථකාරකයන්ගේ නම් ගම් පිළිබඳව තමයි මේකේ තියෙන්නේ. අන්තර්ගතයට වෙන දෙයක් දාන්න නැහැ. දාන්න තියෙන්නේ ඕකම තමයි දාන්න තියෙන්නේ අන්තර්ගතයට. ග්‍රන්ථ කාරකයන්ගේ ග්‍රන්ථ කරුවන්ගේ නම් ගම් දැක්වීම. ඒකටම චුට්ටක් මෙහෙම ලියන්න. මෙහි ඇති ඇතැම් කරුණු, මෙහි ඇති ඇතැම් කරුණු, මෙහි ඇති ඇතැම් කරුණු පිළිගත නොහැකි අතර, පිළිගත නොහැකි අතර නොහැකි අතර එහි එන ඇතැම් කරුණු, එහි ඇති ඇතැම් කරුණු ඇතැම් කරුණු පිළිගත හැක, පිළිගත හැක, පිළිගත හැක. රයිට්. ඊළඟට ඊළඟ ග්‍රන්ථය තමයි කල්යාණි වංශ ගුණරතන තිස්ස සාසන වංශය. කල්යාණි වංශ ගුණරතන තිස්ස සාසන වංශය. කල්යාණි වංශ, කල්යාණි, කල්යාණි වංශ, කල්යාණි වංශ ගුණරතන තිස්ස, ගුණරතන තිස්ස සාසන වංශය. අත්‍රු කල්යාණි වංශ ගුණරතන තිස්ස සාසන වංශය. හාමුදුරනේ, ඔව්. අර ග්‍රන්ථ වංශයේ කිය අර අන්තිමේට මේ කිව්වේ මේ ඇති ඇතැම් කරුණු පිළිගත නොහැකි අතර කියලා. එතනින් එහාට ටික ගොඩක් කියනවා. මෙහි ඇති ඇතැම් කරුණු පිළිගත නොහැකි අතර, අතර ඇතැම් කරුණු පිළිගත හැක, ඇතැම් කරුණු පිළිගත හැක. සමහර ඒවා ග්‍රන්ථ නම්ගම් වරද්දලා ඇති මේ ග්‍රන්ථේ, මං කියවල නෑ. එතකොට මේ මේකේ සමහර නම්ගම් වරද්දලා ඇති, සමහර නම්ගම් සත්‍ය දේවල් ඇති, සත්‍ය තොරතුරුත් ඇති, අසත්‍ය දේවලුත් ඇති. ඒකයි එහෙම කියන්නේ. හරි, මේක ලියාගන්න මාතෘකාව, මාතෘකාවනේ ග්‍රන්ථයේ මාතෘකාව කල්යාණි වංශ ගුණරතන තිස්ස සාසන වංශය. මේකෙ කර්තෘ පිළිබඳව සඳහන් වෙන්නේ කර්තෘ අඥාතයි කියලා ලියන්න. කර්තෘ අඥාතයි, කර්තෘ අඥාතයි, අවිනිශ්චිතයි, සඳහනක් නැහැ. ඊළඟට මේකේ කාලය ලියා ගන්න. කාලය ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු වර්ෂ 1815 දී,
ක්‍රිස්තු වර්ෂ 1815 දී. පොඩක් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1850 දී, 15 වෙනි මේ 50 දාන ක්‍රිස්තු වර්ෂ 1850 දී. ක්‍රිස්තු වර්ෂ 1850 දී. 50 දී. මේක ප්‍රමාණය දාගන්න මෙහෙම පිටු 25කි. පිටු 25කි. පිටු 25යි. මේක ග්‍රන්ථකරණයට හේතුව කුමක්ද කියන එක සඳහනක් නෑ. ග්‍රන්ථකරණය රචනා කරන්න හේතු උනේ මෙන්න මේ කාරණය කියලා සඳහනක් නෑ. හැබැයි මේකේ අන්තර්ගතය පිළිබඳව සඳහනක් තියෙනවා. ඒක ලියමු අපි. ඒක අන්තර්ගතය ලියමු. ග්‍රන්ථකරණයට හේතුව හිස්තැනක් තියන්න ඕතන. ඒක සඳහනක් නෑ. ඊළඟට මේකේ අන්තර්ගතය පිළිබඳව ලියන්න. ඒ තමයි ලියන්න මෙහෙම බුද්ධ වර්ෂ 1352 දී. 1352 දී. 1352 දී. රාමඤ්ඤ රට හංසවති නුවර, හංසවති නුවර රාමඤ්ඤ රට හංසවති නුවර හංසවති නුවර කල්යාණී සීමාවට ගොස් රාමඤ්ඤ රට හංසවති නුවර කල්යාණී සීමාවට ගොස් කල්යාණී සීමාවට ගොස් කතලුවේ ගුණරතන තිස්ස හිමි. කතලුවේ ගුණරතන තිස්ස. කතලුවේ ගුණරතන තිස්ස හිමි. කතලුවේ ගුණරතන තිස්ස හිමි. ප්‍රමුඛ කතලුවේ ගුණරතන තිස්ස හිමි ප්‍රමුඛ හිමිවරුන් විසින් එරට සංඝනායක තෙරුන් වූ එරට සංඝනායක තෙරුන් වූ මේධානන්ද දජ මේධානන්ද දජ මේධානන්ද දජ මහ ප්‍රන්දයන්ද මේධානන්ද මේධානන්ද දජ කියන එක යස් දජ මහ ප්‍රාන් මේධානන්ද දජ
හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන උපසම්පදාව ලබාගෙන විත් උපසම්පදාව ලබාගෙන විත් උපසම්පදාව ලබාගෙන විත් උපසම්පදාව ලබාගෙන විත් පිහිට වූ කල්යාණි වංශ නිකායේ ඉතිහාසය කල්යාණි වංශ නිකායේ ඉතිහාසය කල්යාණි වංශ නිකායේ ඉතිහාසය මෙහි ඇතුළත් වේ හරි ඊළඟ එක හරිනේ හරිද හරි හරි ආනන්ද හරි මේ කට්ටිය ඉන්නව නේද හැමෝම ආඳුරනේ හදද ඉන්නේ කට්ටිය ගිහිල්ලාද ඉන්නවා ඉන්නවා ආඳුර ඉන්නවා ආඳුර ඒ ආඳුරනේ වාලට මේ 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 මේක මේ අර සජීවී පන්තියක් වගේ දුවලට මේක දැනෙන්නේ මොකක්ද හිතේ එහෙම නම් දැයි නෑ ඉති එහෙම දැනෙන්නේ එහෙම දැනෙන්නේ නැද්ද ඒකට අපි මොකද කරන්නේ ඈ කරන්න දෙයක් නෑ නේද මොනව කරන්නද හාඳුරු කියන අපි අහගෙන ඉන්න උඹලා කරවල කෑවනම් විදෝපම් බලලෝ කිව්වලු නේද උඹලා එහෙමයි කරවල කෑවනම් මේ යන්න තැනකුත් නැහැ නේ වෙන පාලි පන්ති හොයාගෙන කොහෙ යන්නද නේ කොහෙද පාලි පන්ති නම් තියෙනවා ඉතින් අර මේ එකක් තමයි මේ ඔන්ලයින් පන්තිවල තියෙන වාසියකුත් තියෙනවා සහ අවාසියකුත් තියෙනවා නේ ඉන්නේ දාන්න අද මේ TikTok යනවා සාමාන්‍ය මේ අද වීඩියෝස් කැර යනවා TikTok එක යනවා TikTok වලත් යනවාද? ඔව් හැම එකම යනවා හැම එකකම යනවා දැන් ප්‍රසිද්ධයි හාමුදුරුවෝ TikTok වල යනවා කියන්නේ දන්නේ නැහැ මම ටිකක් අර මේ කියන්න බෑනේ මේ රෙකෝඩින් දර ඇත්තටම මේ වැඩේ කියන්නේ අපි මේ හාමුදුරුවෝ නැත්තම් මම දන්නවා මේක කොහොමද කරන්නේ බෝරින් නැතුව නටලා ගෙල්ල වැරේ මේ උගන්නන්න පුළුවන් වැඩේ තෙල් වෙන අවස්ථා තියෙනවානේ හරි භයානකයි ෆිසිකලි වගේ නෙමෙයි මේක හරිද අනිත් එක ඒ මේ අන්න අරමේ අර මොකද සිංහල උගන්න හාඳු කෙනෙක් අරමේ තැහැස්සරණීය මිනි පැමිණිය කොත් අගට කෙනෙක් එකනේ අපේ හරි සහෝදර හාඳු කෙනෙක් සමිතියෝ ඒක හරි භයානකයි මේ හරි එහෙනම් පටන් ගමු නැවතත් අපේ එක අර එක දිගටම කතා කරපු හින්දා බෝරින් වුණ හින්දා පොඩ්ඩක් මම මේක කිව්වේ හරි එහෙනම් අපිට දැන් තියෙන්නේ මහා කස්සප චරිතය ලියාගන්න මහා කස්සප චරිතය මහා කස්සප චරිතය මේක කර්තෘව තමයි විදුරුපොළ පියතිස්ස හිමි මහා කස්සප චරිතය විදුරුපොළ පියතිස්ස හිමි මොකක්ද හඳුරුවේ කතුරු විදුරු පොළ පියතිස්ස හිමි විදුරු පොළ පියතිස්ස හිමි
කාලය ලියන්න බුද්ධ වර්ෂ 2467. බුද්ධ වර්ෂ 2467. බුද්ධ වර්ෂ 2467. බුද්ධ වර්ෂ 2467. මේ කෙලියන්න ගාථා 1500යි ගාථා 1500යි සර්ග සර්ග 20යි ගාථා 1500යි සර්ග 20යි එතන මේකේ ග්‍රන්ථකරණයට හේතුව පිළිබඳ සඳහනක් නැහැ. ග්‍රන්ථකරණයට හේතුව පිළිබඳ සඳහනක් නැහැ. ඊළඟට අන්තර්ගතය ලියන්න. අන්තර්ගතය. අන්තර්ගතය ලියන්න. මුල් සර්ග 13න් බුදු සිරිතද? මුල් සර්ග 13න් බුදු සිරිතද? මුල් සර්ග 13න් බුදු සිරිතද මුල් සර්ග 13න් බුදු සිරිතද මුල් සර්ග 13න් බුදු සිරිතද අනෙක් සර්ගවලින් අනෙක් සර්ගවලින් අනෙක් සර්ගවලින් අනෙක් සර්ගවලින් මහා කාශ්‍යප තෙරුන්ගේ චරිතයද අනෙක් සර්ගවලින් මහා කාශ්‍යප තෙරුන්ගේ චරිතයද චරිතයද සඳහන් වන මෙම ග්‍රන්ථය සඳහන් වන මෙම ග්‍රන්ථය මෙම ග්‍රන්ථය උසස් පාලි මහා කාව්‍යකි උසස් පාලි මහා කාව්‍යකි උසස් පාලි මහා කාව්‍යකි උසස් පාලි මහා කාව්‍යකි ඊළඟට ලියන්න හරි නේද ලියාගත්තනේ හරි ආන්දරු හරි ඊට පස්සේ ලියන්න ජිනාලංකාරය ජිනාලංකාරය ජිනාලංකාරය